ස්ථානේ තමයි පිටකින් තොරව පහළින් හැදිලා. දැන් ඉතින්. පිටත් එකමයි අරලා. පිටකින් පිටත් කර පහළ වෙන්නේ. ඒක වස්තු ප්‍රති. ඔය කියන කාරණා හතරක් තියෙනවා ඩයිසිකියන්ට උරුම. මෙන්න මේ ඩයිසික ඒ කියන්නේ අර සුද්ධ ආත්‍යන්තික සර්වචිත්ත සාධාරණ ඩයිසික සහිත. ඩයිසික බලත් එක ගැන විග්‍රහ කරමු ඒ ඒවා ඒ ටික. ඒයන් අතකට ධනීවාන පුරක් නැන්නා සංවිජනේ කරගත්. ඒවා තමයි. අර අවිද්‍යාවත් එහට ගන්න වැඩ පිළිවෙල. ඉතින් චිත්තවර පිළිවෙල තියෙන රූපම විකාය වෙන්න දෙන් දිනා උයිසිකයි. අපි මේ දැන් ස්පර්ශ වේදනාදී වගේ අපි මේ ගන්න නිගමනය. කාරණා දෙකක්. දැන් අපිට කවදාවත් මේ චෛතසික කියන ස්පර්ශ චෛතසික අපි දකින්න බෑ. අපි දකින්නේ ස්පර්ශ චෛතසිකයන් ගොඩක් එකතු වෙලා. හටගත්ත එක ආදි මතක සටහන මතක් කරලා. මේ මතක සටහනේ ස්වභාවයෙන් ස්පර්ශවයි. ඉතින් අපි ස්පර්ශ කියලා දැන් මේ කතා කරන්නේ. ඒක වෙන එකක්. ඉස්සර ඩයිටිකේක භාවය වෙන එක. දැන් ගංගල් පුරුකෙන් පුරුක අමුල්ලා අමුල්ලා බලපුවාම ගංගල් පුරුක ඔක්කොම බැලුවා බාන්න පුළුවන් පස්ස බලන්න. අමල පිටපස්ස ගියා වගේ. ව්‍යාකාරීත්වයේ තියෙන පුරුකෙන් පුරුක අමල මේක. දැන් මේ විදිහේ අමුලලා. ඊට පස්සේ දැන් අමුල පුරුක තියා බැලුවා ගංගලක් වේ. දැන් ඉතින් ඒ මනුස්සයා ගංගලක් විශ්වාසනය කළේ නැහැ. එයා ක්‍රියාවේ මතක කරේ පුරුකෙන් නිමේ ක්‍රියාවලිය විතරයි. දැන් පුරුකෙන් ගංගලක් දකින්නත්. පුරුක අමුලයි දැන් අමුල පුරුක තියා බැලුවා ආදි පුරුක තියෙන්නේ. අත බලපුවා. ඉතල අපන පුරුක් ටිකේ හරහා වෙන දඟලක්වත්. එයා පුරුක්කම් නීමේ තියාගෙන දඟලක් වෙන්නේ. අපන පුරියාදී තියා පස්ස බලපුවා දඟලක් වෙන්නේ. මෙන්න මේ වගේ ස්පර්ශ චිත්තක් වෙන. එකින් එකට ඈඳිලි ඈරියා පිළිබඳ යනවා. අතීතයට යනවා. මනසේ ස්වභාවයක් තියෙනවා. අතීතයේ ස්මරණය කරන්න පුළුවන් ශක්තිය. මේ ශක්තිය මතක් කරලා ගත්තා. අනර ඇමිනිච් එකට. මේ ඇමිනිච් වලකයි අපි අද ස්පර්ශ කියලා අපිට මේ වැඩ උදා. මැනීම ඇතුළු කිරීමට බාර ගන්න. මැනීම ඇතුළු කිරීම. ඔය මිනිස් කියන අපි තව එක තවත් යාන්ත්‍රයක්. දැන් මිනිස්සු ඉතින් මන යම් කිසි කෙනෙක් මනවන උත්සාහ ගන්නා අර්ථයෙන් මන උත්සාහ මනස කියනවා. ඒක මැනීම. يعني මනකෝ උත්සාහ ගන්නවා. අර නැවත මිනිහ කරන්න පුළුවන් අතීතයේ කියනවා. අර අතීත මතකයන් මිනිහ කරලා ගන්නකොට අපි එකක් අරගෙන ඉන්න කොයි දාකෝ. ඒක චිත්තක් වෙන එකද විතර. අර වීටික් අක්‍රමණය ඇහෙයි. ඒක මේකට මතක් කරලා මතක් කරලා හදාගත රැහන වේන හැටි තමයි. අපි අද මේ අපිට දැනෙන ස්පර්ශය කියන්නේ වේදනාව කියන්නේ සංඥාව කියන්නේ චේතනාව කියන්නේ ඔක්කොම කියන්නේ. ඒතන ඒවා ඔය චිත්තක් දෙන්නේ ඒක නෙමෙයි. ඒ ඒක කියනවා හරවත්නේ කොච්චර දහමක ඒක. ඒක අපි මේ අපේ මනසට කොච්චර කරපු දෙයක් නෙමෙයි ඒක. ඔව් ඒ කියන්නේ ඒක යන ආකාරය. ඒ කියන්නේ හැම චිත්තක්ෂණයක් ගන්න. ආගන්තුක උපක්‍රියේ පහළ ගන්නේ. දැන් චිත්ත මනෝ මානස හදයන් පණ්ඩරන් මනෝ මනායතන මනින්ද විඥාන විඥාන කර්ම. අර විඥාන ස්කන්ධයේ පතුලේ තියෙන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලීනව අගුච්ච ඈඳා ගන්න. සත්‍ය විඥාන ස්කන්ධය. එහෙනම් අපි මේ විඥාන ස්කන්ධයක පිළිලා තියෙන්නේ. චිත්ත ඒක චිත්තකර ස්කන්ධ විඥාන කියන එක. අප්‍රමාණයක් දැන් සම්බන්ධ කරගත්තා. එන්න විඥාන ස්කන්ධයක්. විඥාන ගොඩක්. දැන් ගෙවිච්ච විඥාන. දැවත ගන්න මතක කරගන්න. ස්කන්ධ කියන වචනේ කියන සමූහයක් කියන්නේ. ආගුණක් තියෙනවා. ඔව්. ඉස්කන්දේ ගොඩක එකතුවා. අනේ. ඉතින් ඒතෝරේ ඉස්කන්ද ගොඩ ඉස්කන්දයක් කියන්නේ ගොඩක එකතුවක් කියන එකයි. දැන් එක එක ආදව යවලා ගොඩම එකට බලනවා. දැන් ඒ කියන්නේ කන්ද කියන වචනයක් තියෙනවා. දැන් කන්දක් සමානයි. දැන් කන්දක තියෙනවනේ ගල් තියෙනවා, බොරුළු තියෙනවා, වැලි තියෙනවා, ඔක්කොම එකතුලයි කන්දක් හදලා තියෙන්නේ. ඒක කන්දක ස්වභාවය යමකින් පෙන්නනවා. අනේ ඒක බැලි ගාලි එකතුලා ගොඩක් යවනවා මේ ගොඩ එකට දකින්නකොට. එන්නේ කන්දක ස්වභාවය. ඔව්. ඉස්කන්දය. පස් ඉස්කන්දය. එහෙමත් ඒ ඉස්කන්ද පොඩි වේගයක් අපි දැන් කරන්නේ අපි තුමු කන්දක් තියනවා නම් මේක වැලි තියනවා, ගලු තියනවා, බඩු තියනවා මේ ඔක්කොම එකපොඩි ඉන්න එකපොඩි අපි තියනවා. ඒ වගේ මේ පහක වෙන පංච ඉස්කන්දයක් එක. ගොඩවල් පහක එකතු වෙලා. ඔය ගොඩවල් පහේම මතක සටහන වලින් තමයි අපි ගොඩවල් පහම තියන බව දැනගන්නේ. ඔය ගොඩවල් පහ එක කරලා ගන්න එක පොඩි එක ගන්න ඉතින් මතක සටහන. මෙන්න මේකේ පංචස්කන්ධයේ එකක් හැටියට හැවටෙනවා. ඒක කරන ආත්මෘත්‍ය කරගන්න. මේ කීය වස්තුවක් තියෙනවා කියලා හැවටින්නේ ඒක. දැන් කන්ද කියලා එකක් තියෙනවා කියලා හැවටින්නේ ගල් ටිකයි පස් ටිකයි ඔක්කොම එක දිවිච්ච බුළු බුළු ටිකයි ඔක්කොම එකතු වෙලා එක පොඩි එකක් ගත්තාම මේ කන්දක් යදා. අන්නේ වෙකල බලුවත් එනවා අපි දකිනවා ගල් ටික අයින් කරගුණා පස් ටික අයින් කරගුණා කන්ද කියන එක අපි දැක්කේ නෑ ඒක. මෙන්න මෙයාගේ මේ ස්තන්ධ පහ වෙන් වෙන් කරලා දැම්මට මනසේ විශ්ලේෂණය කළොත්. ඒ විදිහට අපි නම් දැක්ක ස්තන්ධය පංචස්කන්ධය කියන එකේදී අපි දැක්කේ. අන්නේ ඉස්කන්ද කෝ වාර කරලා පරිමාව කියලා ගන්න පියමනාප. ඔය ඉස්කන්ද පිළිබඳ පියමනාපයක් කියනවා. ඒක ශේකල දැමහා කෝ වාරය. ඔය ඉස්කන්ද කෝ වාර කරපුවාම ඉස්කන්ද කුමාර වුණා කියලා කියන්නේ බෞද්ධයෙක් හැටියට බලන්නේ
අර කියනවා සක්කායදිට දුරුකර. සෝතාපන්නි පුළුවන්. සෝතාපන්නි පරිවර්තන නම් ඉස්සන්න තුවාරි කියලා. ඔව්. දැන් මේ මිනිහ බලා ගන්න ඕනේ මේ අපි ගියේ ඒකජ කය, ත්‍රිජ කය, ත්‍රිජ කය, චතුර කය කියන්නේ. මේ කය හතර පිළිබඳ විග්‍රහය කරනවා. දැන් මේක දැන් අර පරිසංගිය ලැබෙන මූලික අවස්ථාවයි. පූර්ණ කර්මජ ක්‍රියාකාරීත්වය සිද්ධ කරනවා. ඔය කියනවා මනෝ තලිය ඇති කරනවා. ඒක තමයි මනස. බාහිර ලෝකයේ ඒකට දැක්කණය කරන්න අවශ්‍ය කියලා ධර්මියෝ කර්ම ශක්තිය බලයෙන් ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මේ ධර්මියෝ මනෝ තලියේ දැක්කණය කරලා දෙනවා. මෙන්න මේ දැක්කණය කරන අවස්ථාවේ දෙන කියනවා අන්න මනෝ විඥාන. ඒ විඥානේ නැගී දැක්කණය කරමු මොහොතේ. අන්න මනසට ධර්මයක් දැක්කණය වීම ඕන කරගෙන. මනසට ධර්මයක් දැක්කණය වෙනකොට දැන් මේ ක්‍රියාවලියේ තියෙන බලාපොරොත්තුව. ආවොත් ආවොත් කියලා ගන්න. ලැබුණා කුප්පී. ඔක තමයි අදහස. ඉතින් භවංගිය කියන්නේ ඔන්න අදහතට අනුකූල ක්‍රියාවලියක් භවංගිය. ඒ භවංගිය මේ චිත්ත විදි හට ගැනීමට හේතුවක්. අන්න මනස ධර්මයක් ගැටණේ වීමෙන් හට ගන්නා වූ මනෝ විඥාන. හට ගන්නවා. ඔය මනෝ විඥාන වැලක් හදිනවා අර හැටි හැටි පිටි පිටි යනකොට. අතීත මතක හරහාන ගෝචර කරන්න පුළුවන් ඉතින්. අපි ඒ වැලම බලනවා. වැලම ගෝචර කරගත්තා. අනේ වැලම ගෝචර කළා වැලම මනසට ගෝචර කරගත්තා. ඔය වැල එකක් වශයෙන් තියෙන්නේ. අනේ ඒක හිතක් තියනවාද අපි? දැනෙන හිතක් තියනවා. දැන් දැනෙන හිත බලාපොරොත්තු වෙන යමක් ආවොත් ඉල ගන්නවා. ඉල ගන්නවා. මෙන්න මේ බලාපොරොත්තු වල කියනවා භවංගිය බලාපොරොත්තු. භවංගි චිත්තය කියලා ඔන්න ඔතන. දැන් භවංගි චිත්තය කියලා කියන්නේ. ආ භවංග ක්‍රියාවලියක ගොඩනැගෙන චිත්තය. ඒක ඒක චිත්තයද? එයා කර්මජ අවස්ථාවෙන් පස්සේ භවංග නිස්පාදනය කිරීමේ ආරම්භයේ පස්සේ. ඒකම ඊළඟ චිත්තක් වෙන ඉතින් නැගිට පටන් ගන්නවා. ඒකෙන් නැගිට චිත්තය. කර්මජ මුල් කරගෙන නැගිට චිත්තය ක්‍රියාකරනවා. මෙන්න මේ ක්‍රියාකලාපයේදී ඇති වෙන්නේ අර මනසට ධර්මයක් ඝටනය කරලා දීම ඉතලා තියෙනවා. අනේ ඝටනය කරලා දෙනකොට මොකද භුක්තිය බලාපොරොත්තු වෙලා ඉන්න මනස. දැන් භුක්තියේ කොට ආවා. දැන් පියමනාපයක් අපි යමනාපයක් එක චිත්තක් වෙන ඉන්න හොයන්න වෙලාවක් නැහැ කිල්ලයක්. ගෙවිලා ගියා අතීතයේ කිල්ලයක්. මේ ගෑනු තුර මනක සටහනේ මතක් කරනකොට. අර ධර්ම ශක්තියෙන් අනුකූලව හැඩගස්සන්න දුන්න ඝටන පිළි. මනෝ ආකාර පිළි. එක පිළිට වැඩිනවා. අනේ වැඩිනකොට අපි යම බලාපොරොත්තු වුණා නම් බලාපොරොත්තු අනුකූලව දෝෂියක බහන ආදරයි. අදගත දේතන කර්ම ශක්තියෙන් ගල හදලා දුන්නා. හදලා දුන්න එකත් වැඩි කරලා ගන්නවා. ඒක එක ප්‍රියමනාප වශයෙන් මනස මනසට දෙනවා. අපි කියන වස ගැනීමක් ආවා. අන්නේ ගැනීම තමයි අර දෘෂ්ටිය ඉස්පස් කරා. ඔබේ දෘෂ්ටිය අරලා තිබුණේ නැහැ. ඒක අපි නැවතත් ඒක දෘෂ්ටිය ඉස්පස් කරලා අපි බලාපොරොත්තුමයි ලැබෙන්නේ ගන්න. මෙන්න මේ ගැටර මත වෙන්නේ අන්න චිත්ත විද්‍යාව පහළ වීමද මුල වැදේ. ඊට පස්සේ චිත්ත විද්‍යාව මත මනෝද්වාර චිත්ත විද්‍යාව ප්‍රවේශ වෙන්න පහළ වෙනවා. පහළලා ඒක අරගන්න. අරගත්තට පස්සේ දැන් ඔකෙ දෙයක් නෙමෙයි ඔකෙ. දැන් මනෝදානීයම ක්‍රියාත්මක කරන ඇහැ මුල් කරගෙන කන මුල් කරගෙන දිව මුල් කරගෙන නාසය මුල් ඊළඟ ඒවා ක්‍රියාත්මක වෙනවා. ඊවරත් අර අපිට විද්‍ය ප්‍රිය ආරම්භණක් හෝ අහිංස අපි ආරම්භණක් වශයෙන් ඇති කරවන්න ඕන දෙයක් කටලී විද්‍ය කරනවා. ඒ විද්‍ය කරන ගානේ සිත්තලක් හැදෙනවා. ඇහැ මුල් කරගෙන ආරම්භ වෙන ඒලාට ඒ සිත්තල භුක්ති විඳිනවා. ඒක භුක්ති විඳින්න කියලා එකක්. මේකෙන් හට ගන්නවා තවත් මනෝද්වාර චිත්ත වීති තුනක්. පණිකද්වාර චිත්ත වීතියක් වශයෙන්. චක්කුද්වාර චිත්ත වීතියක් කියන ඇහැට රූපයක් අරමුණ කිරීම කර්ම ශක්තිය මුල් කරගෙන සිද්ධ කරනවා. මේ අරමුණ වල ඇහැට රූපයක් දෙනකොට එතන ඉඳන්ම ගැඹුරු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඔක හැබැයි පොතේ හරි හරියට තේරුම් ගන්න වෙනවා විස්තර කරලා දෙනකොට ඒක තරම් ක්‍රමයක් තියෙනවා. මොකද මේ චිත්ත වීතියක 17ක් හට ගන්න තියෙන හේතු. චිත්ත වීතියේ චිත්තසන 17ක් හට ගන්නවා. පංචස්වාන චිත්ත වීතිය තමයි මේ චිත්තසන 17ක් හට ගන්නවා. දැන් මේකේ දැන් ප්‍රාප් විග්‍රහය කරගන්න. මනෝද්වාරයයි පංචද්වාරයයි ක්‍රියාත්මක වෙනවා. ඉන්න වාටි කිව්ව එක මොලිට් එකට සම්බන්ධ වෙන මොකද්ද කියන ප්‍රශ්න ඔතන තියෙනවා. මොලිට් එකල ස්නායු පද්ධතිය අතර මේක සම්බන්ධ මොකද්ද? කොහොමද මේක හැදෙන්නේ කියන එක ඔතන තියෙනවා. ඔනේ ඉතලාම හදගන්න කර්මද ස්නායු පද්ධතිය. මේකේ රූපේ කර්මද? මේක නිස්පාදනය කරන කර්මවලයි. කර්මවලින් නිස්පාදනය කර කර යනකොට අර අතිකෝ කාය දසකේ දනවා. අර ක්‍රියාත්මක වෙනකොට අන්නේ ඊට අනුකූලව මොකද කරන්නේ හැම මොහොතක් පාසාම එක එක පරමාණු නිස්පාදනය කරන චිත්ත කර්මය. කර්මී නිස්පාදනය කරන පරමාණු බලා. එකින් එක ඇදලා ගන්න. කර්මජ අවස්ථාව ඉක්ම යනවත් එකලා. කර්මජ අවස්ථාවෙන් ඉන්නේ ඉක්ම ගියා. හැබැයි වැරදුනේ. කර්මජ අවස්ථාව ඉක්ම වල විතරයි. කර්මී ජනිත කරන තන්දර කර්මජ. කර්මී ජනිත කළ නිදහස් කරගන්න එක උදු ජනුකේ කරන්නේ. උදු ජනුක කියන්නේ ඒක හරි වර්ධනය වෙවි යනවා ඒක දුන්න සංඛ්‍යාව. මේ මොකටද පාසාම කර්මී නිස්පාදිනී කර කර දෙන උදේරු. අර කර්මජ රූපයෙන් හදපු කාණ්ඩවල සම්බන්ධ වෙලා.
ඊට අනුකූල උද්ධජ රූප වලක් වශයෙන් හටගන්නා මේ කිරණ වල. එහෙනම් දැන් මේකෙන් හටගන්නා කිරණ රූපය. අර කර්මජ රූප මුල් කරගෙන හටගන්න හටගන්න රූප. ගතියේ ගතියාකර්ෂණයෙන් ඇදිලා හිටියා. එද නිපාදිනී කරනවා නිපාදින කර්ම දෙකයි. මෙන්න මේක ප්‍රසාද රූපී. බෝධ රූපයන්ගේ ප්‍රසාද රූපී නිපාදිනී කරනවා ඉතාලම සියුම් රූප කරා මේක. යා අපි අද කියන භාෂාවෙන් කියන්නේ කිරණ රූපය. දැන් ඔය අද කියන්නේ වද
ආර්ය මාර්ගයේ දෙකෙන් පදුවක් පූර්ණ වෙනවා. අවිද්‍යාව දෙකෙන් පදුවක් වෙනවා. ඉදිරියට කියේ. අනේ අවසානයේ අන්තිවන රූපලාට අරූපලාට මාන උද්දක අවිද්‍යාව වෙන්නේ අන්තිම. අනේ අවිද්‍යාව උනාට පස්සේ අවිද්‍යාව පැත්තේ හැරගන්න විඤ්ඤාණ කවදා පහළ වෙනවා. ඒක තමයි ආර්ය මාර්ගයේ අර තමයි හේකයක්. අපතර මූලයක් තියෙනවා. අයි ඒක දැන් අපතර මූලයක් තියෙනකොට යන් අඥානං අදත්තනං අනපි සමයෝ අනනුබෝධෝ අනනුබෝධෝ අපපටි වේද මේ ආදි වශයෙන් දෙන්නගේ තියෙන අවිද්‍යාවේ කන විදු. සතරාගින් සත්‍ය පිළිබඳ යම් ගැනීමක් නැහැ. අඥාන බවක් ඇති. ඉතන බලන් ඉන්නම අපතර මූලික එකක් තියෙනවා. අපතර මූලික කියන්නේ අවිද්‍යාව මූලික. නෑ අවිද්‍යාව බව මූලික. ඕකේ කොහොමද අපතර මූලයන් අලංගුත්ටි අවිද්‍යාවට අන්තිම එක කියලා කරන්නේ. අන්නේ. ඒක එකක් විතරයි. ඒ අන්තිම පහත් බවට ආගන්තුක උපකේතින් දීතිලා ගිහිල්ලා. අන්තිමට විදිහේ මොහොම අප කරමුද? මේක තමයි අවිද්‍යාවට සම්බන්ධ කරන්නේ රෝමේ කියලා කියන්නේ. මේ මොහේ කියලා කියන්නේ. අර මොහේට පත් වෙනවා කියන්නේ ඒ ඔබටම පිළිතුරුට අරවා. දැන් ඔබ සුද්ධ කරේ සුද්ධ කින් ගන්න තරම් තේන අවස්ථාවක් තියෙනවා. ඒක රෝවාන් සංස්දා ගන්න අනාගත අවස්ථාවක් තියෙනවා. ඔබ සුද්ධ කරේ ඉන්නවා. අරිහත් වෙන්න පත් වෙච්ච මොහොත සුද්ධ කරලා ඉවරයි. අන්තර බබසර විලක් ඉතේ සිත්තන් දෙකේ තියෙනවා. ඒක කියලා කියන්නේ තව සිත්තනේ වෙන වෙනස් වෙනවා. සිතනේ විදිහ දෙයක් නැති කෙනා සිතනේ කියලා ඉවරෙච්ච එක. අතාවක. යාර අයතනක් කියන අපි. මේ ඒක වෙලා තියෙනවා නම් අවිද්‍යාව තියෙනවා. දැන් අන්තිම දැන් අනාගාමී කෙනා තව තියෙන්නේ. අර එයාගේ තියෙන අවිද්‍යාව කියන්නේ රූපාන්තරේ දකින අවිද්‍යාව විතරයි. ආත්මද කියලා. හා. අපි ඒක තියෙනවා. ඔව් දැන් සිත්තර 10ක යනාගෙන බලන්න. දැන් හැම එකකම තියෙනවා. කම්පන ඒකද නියමයි. ලෝකේ යම් අපි පිටර කිව්වොත්. පිටරල කම්පන ඒකද නියමයක් තියෙනවා. ඒකට හිමින් පැත්ත ගුණා මේ කම්පන ගන්න නිවියක්. හයියෙන් පැත්ත ගුණා මේ කම්පන ගන්නව හයියෙන්. හැබැයි කම්පන ඒක ගන්න එකක්වත් අරි වෙන්නේ නැහැ වැඩි වෙන්නේ. සත්තරංග වල පැත්ත ගුණා මේ කම්පන ගන්නවා. ඒකට ඒක බලනකොට පිටර කරගත්තොත් ඒක ලෝක පිටර පිටර නෙමෙයි මේ කම්පන ගන්නවා. ඒකට ඒක ඒක ගන්න. ඒ වගේ අපි අපි චිත්තස්තනයක් හට ගැනීමකට හටගෙන වස්තු රූපයක් හටගත්තා. වස්තු රූපේ යමක් ඇති. ඒකත් සම්පන්න ගන්නවා කියන එක ගැඹුරින් සම්පාලේ. ඒක නේ ඒකේ ඒකේ උරුම වන ස්වභාවය. ගතිය පිළිගන්න. ගතිය මුල් කරගෙන තමයි වස්තු රූපේ ආරම්භ වෙන්නේ. මේ ගතිය මුල් කරගෙන හට ගන්න එකේ හටත් ප්‍රතිපලයක් වස්තු රූපේ. ඔව්. ඒකේ වස්තු රූපේ යමක් වැදුණොත් ඒක සම්පන්නවම 17 දිනයි නවතින. ඒක නේ වස්තු රූපේ තමයි. අපිට අපේ මනෝද්වාරයට සම්බන්ධ ගන්න. ඒ කියන්නේ ගැනීම සම්බන්ධ ගැනීම නෙමෙයි. අපේ මතකය කියන්නේ මතක කොටස් තියෙනවා. අර මතකෙ තියෙන ලෝකෙ තමයි නාම කෝල්. නාම කෝල්ේ අන්තර්ගත දීලා ඉන්නේ නාම ධර්මයකයි රූප ධර්මයකයි. මෙන්න මේ නාම ධර්මයක් එක්ක සම්බන්ධ කරන්නේ. නාම රූපයක් එක්ක සම්බන්ධ කරන මාර්ගය තියෙන වස්තු රූපය. දැන් වස්තු රූපේ නාම ධර්මයක් එක්ක බැඳලා තියෙනවා. යයි ගැටි ඒ වස්තු රූපේ අනිදස්සනම් අපපටිකම් ධම්මායතන පරිහාපන්න රූපක් තියෙනවා. මේකමයි අයිති වෙන්නේ. ධර්මායතන පරිහාපන්න රූපයක් තියෙනවා නම් ඒක මනස හා සම්බන්ධ රූපයක් මනෝ රූපයක්. මෙන්න මේ මනෝ රූපය තමයි වස්තු රූපය වගේ හටගන්න ඉස්සෙල්ලා. ඒ මේ මනෝ රූපයේ ස්වභාවය ඒක දහීබව නේද? ඒකෙන් හටගන්නා නම් සුද්ධාස්තකයක්. අන්නේ හටගත් සුද්ධාස්තකේ පාඩමත් කරාම මේ ලෝකේ ධර්මවත් වල ඉතා මූල නිර්ම කොටස පුළා. අන්නේ වස්තු රූපයේ හැම වෙලේම මනෝද්වාරයෙන් සම්බන්ධලා තියෙන මනෝ ලෝකයක් එක්ක. මේ මනෝ ලෝකයේ සම්බන්ධලා තියෙන වස්තු රූපේ එකපාරක් කරණියෝ. අන්න ඒක තරණ ඉස්සත් ඒක දෙයක්. ගැනීම පටන් ගන්නවා මනෝද්වාරයට සම්බන්ධ කියලා. අන්න ඒක ගැනීම ඒක දෙයක් පාරක්. අර එකපාරක් මේක යමක් වැදුණා. මේක 17 වාරයක් සම්පාය නැතාව නවතින. දැන් 17 වාරයක් සම්පාය වෙනකොට ගැනීම වාර 17ක් ඇවිලා ඉස්සවදී. මෙන්න මේක තමයි අපිට ඉස්සෙල්ලා ගැනීම එකක් වෙනකොට සිද්ධාන්ත මේකයි. ගෙන් ගැනීමකට ඒක ගියා ඉවරයි. ගෙන් ගැනීමේ සිද්ධාන්තේ පහළ වෙනවා. ඔය වාර 14 සිද්ධාන්තවල 17ක් පහළ නැක ඒක නවත්. මෙන්න මේ අර මනෝ කියන අවස්ථාව තුන අපි අර මනෝ ලෝකයේ සම්බන්ධය තියෙනවා. ගැනීම සම්බන්ධයෙන් මනෝ ලෝකයේ සම්බන්ධය. සත්‍යයේ ගැනීම තියෙන එක. අනේ ගැනීම පහළ වෙන්නේ ස්පර්ශ ඒකක ගැනීම එකයි. ස්පර්ශ ඒකක කියන වේදනා ඒකක දෙකක් තියෙනවා. ඒක දැන් සංඥා ඒකක ඒකක තියෙනවා. වේදනා ඒකක ඒකක තියෙනවා. මානිකාරීක දේවල් වෙන මේ දේ ඔපෙරේ කියන්නේ. සුද්ධාන්තකේ සුද්ධාන්තකේ වස්තු රූපේ සුද්ධාන්තකේ. ඒකයි අයිතිවන්නා වූ වස්තු රූපේ අයිතිවන්නා වූ ජීවිත රූපයක්.
වස්තු රටකේ කියන්නේ. ඒකත් එක්ක හේතුව 10ක් වෙනවා කියන්නේ. අනවිදේම වස්තු රූපේ පරිවර්තනය වෙන්නේ මිනිත් ගැතිනන පරිභ්‍රමණය වෙන්නේ පවතින. පරිවර්තනය වෙන්නේ පරිභ්‍රමණය වෙන්නේ මනෝලෝකය හා සම්බන්ධව පවතින එකයි. අනිතමෝදී ඒක හා සම්බන්ධයි. දැන් චක්කුද්වාරයෙන් එනකොට නම් අර කර්ම ශක්තියම නිකුත්න තව රූපයක්. එහෙනම් චක්කු රූපය. ඒක චක්කු දකල රූපය. කලින් ඉන්නා විදිහට සෝත රූපය කියලා කියනවා. ඒක සෝත දකල රූපය. නාහේ නිවයි පස්ස ගමන දාන ලබන එක. මෙන්න නිවයි පස්ස ගමන ජීවා දකල. කයින් නිවගෙන කාය දකල. මෙන්න මේක ඔක්කොම. අර භාව දකලයක් සයිතව. මේ ජීවිත රූපේ රයිතව තියෙනවා. අර කියන වස්තු දකලේ හා සම්බන්ධයි. ලංගලා කියනවා වැඩිද? ධර්ම ශක්තිය ලංගලට පොඩි අහලවලු. ඔව්. දැන් මේක අදලා කියනවා මනස බලාපොරොත්තු වෙන විඳින්න. විඳින්න ළමයි දෝ. ලෝකෙන් තුර විඳින්න. ආ ලෝකෙ කියන විඳින්නේ යමක් තියනවා. ආපෝ තේජෝ වායෝ පදවි ආකාස. ඔය පහක් විඳින්න ළමයි. ළමලා විඥාන බලයි. විඥාන විඳින්න ළමයි. විඥාන විඳින්න ඇයි මනවලෝ. පෞද්ගලිකව බාහිර ලෝකයකදී පංච විඥානයවත් චතු විඥාන රෝත විඥාන ආදී පාල කරනවා. දැන් පංච විඥානෙන් අල්ලන්නේ මේ බාහිර ලෝකෙ. ලෝක ඉස්පර්ශ. ලෝක ඉස්පර්ශය ගන්නකොට දැන් මෙතන කාරණා කිහිපයක් තියෙනවා. අයි මේ හයක් අතර පහක් මේ ඉඳ හදගන්න. ඒක තමයි තෝරා ගන්න ඕනේ. දැන් අපි හිතමු අර වස්තු රූපයේ කියන එක අරගෙන. අපි වස්තු රූපයේ කියන එක යටි ධර්මණය කරනවා. මේ ඉස්පර්ශය අත්තරමක් තියෙනම මේ ඉස්පර්ශ වලින් තමයි මේ ලෝකය අතුරු කරන්නේ. අපි දැන් ඔරකම තියා මේ ලෝකෙ විඳින්න කියලා. විදීමට අවශ්‍ය කරන ස්පර්ශයක්. එතකොට මේ ලෝකෙ ඔක්කොම ආපෝ තේජෝ වායෝ පදයි ආකාශය. මේ පහකින් තමයි පංච මහා භූතයන්ගෙන් තමයි ලෝකෙ නිර්වාණය ගන්නේ. පංච මහා භූතයන්ගෙන් මේ ස්පර්ශ ලබා ගැනීම ආස්වාද වලින් තමයි මනස බලාපොරොත්තු වෙන්නේ. එනිසා මනස ඒක බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ දුන්නොත් තමයි විඳින්නේ. දැන් මේ වෙලාවේ දෙනිය අවිදිනේ රෝ. දැන් අපි මේක ලඟින්න මෙන්න මෙතන තියනවා. යන්තරමක් කියුම් දැන බලන්නේ. යන්තරමක් ගහී බවක් ඇතුළේ ස්පර්ශයක්. මේ පස් ආකාරයේ ස්පර්ශයක් ඕනේ. පංච මහා භූතයන්ගේ ස්පර්ශය ලබා ගන්න. දෙකක් ඉඳවන්නද? මෙන්න මේ නිසා. පස් ආකාරයේ ඉන්ද්‍රියක් ඕනේ. පංච මහා භූතයන්ගේ ස්පර්ශය වෙනේක බුද්ධි. දැන් මනසද ස්පර්ශ වෙන්න ඕනේ. මනසද ස්පර්ශ වෙන්න වස්තු රූපේ ස්පර්ශ වෙන්න ඕනේ. වස්තු රූපේ එකපාරක් ස්පර්ශ වෙන්න යම් කිසි කම්පන වාර 17ක් යනවා. අන්නේ කම්පන වාර 17 දී ඇති වෙනා ස්පර්ශ 17 තමයි. වේදෙන හිඳුනේ කරන්න වෙන්නේ මරණය. වෙන කමක්. ඒ කර්මදී කරන දෙන්නේ මේ විඳින ධාතකේ ක්‍රියාව විදිහට හදාගන්න. ආ චිත්තක පහළ වෙන්නේ ඒක ප්‍රතිපලය වශයෙන්. අර චිත්තකකින් තමයි විඳින ලබන. කර්මද විඳින. විඳිනකේ චිත්තක. කර්මද බලය කරන්නේ ඉඳා පහළ කරලා දෙනවා. ඔව් අන්නේ කයි කියන්නේ. ඒක තමයි අද යලි පටු බලන කතියේ ඒක වාසි කරක් වෙනවා. ඒක යන්නේ හැම මොකටම පාතන. ඔව් දැන් වීති බාර පස්සේ කියලා දෙන්න. කර්මජ රත්නියේ බලාපොරොත්තු වෙන්නේ ඉඳ ගන්න වීති හදන්න අවශ්‍ය කරන මූල ධර්ම දැක්ක කියලා ලක්. දැන් අපි තව මෙහෙම කියා. අපි යම් කිසි යොල් කරලා ගන්න යම් තරහ. ඔය තරහ යොල් කරලා ගන්න පස්සේ ඔබේ නිවිලි රාජයක් වෙනවා. දැන් ඔබේ නිවිලි රාජ අපි එක ආකාරයෙන් ඉන්නේ නොඑක ආකාරයෙන් ගන්න පුළුවන්. යාන්ත සද්ද කරොත් යමක් ඉස්පස්ස කරොත්. ඊට සත්‍යයක් වෙන එක්තරා රාජයක්. ඒ නම් ඒකේ මුක්තිය කියයි. ඊටවර රාජ්‍යයක් තියෙනවා කියලා කියනවා. ඊටවර ධනකමකින් යන්නේ යම් කි දෙන්නකින්. ඊටවර ඒක තත්ත්වවල තියෙනවා. ඊටවර වැඩි සත්‍යයක් ඒකෙත් තියෙනවා වාර ගන්න කම්පණය කරනවා. ඒක එහෙමත් මේ කම්පන වාර ගන්න මුක්තිය කියයි. ඊටවර තව එකක් ගන්න. ඊටවර ධනකමක. ඒක ප්‍රමාණ කම්පණය කරනවා. දාන ගන්න සත්‍යයක් ඊටවර සදත් සද්ද වෙන්නේ නැහැ. ඊටවර වැඩි බලවත් කම්පන වාර ගන්න අර විදිහට යනවා. කම්පන වාර ගන්න සමානයි. නමුත් කම්පන වාර වල බලේ ඒක නිකන් වැඩි. මෙන්න මේ වගේ ලාංකික අතර ඔරොත්තුේ අන්තිම මට්ටමේ ඉහි ගිරුවත් ගන්න පුළුවන් ඉහළම සත්‍යය. ඒකෙන් ඒකත් ඒ කම්පණය ගන්න තියෙනවා. මෙන්න මේ වගේ. අර වස්තු රූපේක පංච මහා භූතයන්ගේ ස්පර්ශම ගන්න ඕන. වස්තු රූපේ මාර්ගය. මේ කම්පණය වල පස් ආකාරයෙන් කම්පණය වෙන ස්වභාවයක් තියෙනවා. දැන් මේක. මේක කර අපි කිව්ව ආපෝ තේජෝ වායෝ පදවි ආකා. එයාට කිව්ව පහක් තියෙනවා. මෙන්න මේ පහේ ආකර්ෂණය අපි ගන්න ඕන. මේ පහේ ආකර්ෂණය ගන්න. ඒකට ගැළපෙනා වූ සතා පහක් අපි තියෙනවා. මෙන්න පහ හඳුන්වන නිසා. ඒකට ගැළපෙන ඉන්ද්‍රිය පහක් මේ සඳහා ක්‍රියාත්මක වෙනවා. කර්ම ශක්තිය ඉන්ද්‍රිය පහ කරනවා. මොකද මේක අපේ බලාපොරොත්තු තියෙන්නේ
පස්සානාරයේ ඉස්පස්ස බුද්ධිය ගන්න. ඒක තමයි බලාපොරොත්තු. රත්යාගේ බලාපොරොත්තු දුස්සාවදී වල උදෙක. ආසාර වෙන්නදී විඳින්න. විඳින්නේ පස්සානාරයේ ලෝකේ ලබන්නේ. පස්සානාරයේ මුළු ලෝකෙම විඳින්න ලැබියයි. එන පංච මහා භූතයන්ගේ විඳින්න ලබන්නේ පස්සානාරයේ ගන්න. ඒක මේ දුවක් තියෙනවා. එකින් එක මේ ලෝකයේ තිබෙන රූප